ජපානයේ හොකයිඩා ගුවන් තොටුපළෙහි කතුරක් අතුරුදන්වීම හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමක් ගැන වාර්තා වෙනවා. සතියන්තයේදී ජපාන හොකයිඩා ගුවන් තොටුපළෙහි බෝඩින් ගේට්ටු අසල ගබඩාවක තිබූ කතුරක් අතුරුදන්වීම නිසා ගුවන් ගමන් 36ක් අවලංගු කර ගුවන් ගමන් 201ක් ප්‍රමාද වූ බවයි එහි සඳහන් වන්නේ. ඒ අනුව ගුවන් තොටුපළේ අභ්‍යන්තර ආරක්ෂණ පරීක්ෂණය සෙනසුරාදා උදෑසන පැය දෙකක පමණ කාලයක් අත්හිටවන ලද අතර සංචාරකින් සිය ගණනක් තාවකාලිකව අතරමං වූ බවද වාර්තා වෙනවා. අතුරුදන් වූ කතුර සොයා පිටත්වීමේ විවේකාගාරයේ සිටි මගීන්ගේ ආරක්ෂක පරීක්ෂාවන් නැවත සිදු කිරීම නිසා විශාල අවහිරතා සහ පෝලිම්ද ඇතිව තිබෙනවා. නමුත් එම අතුරුදන් වූ කතුර නැවත සොයාගෙන ඇත්තේ පසු දිනයි. ආරක්ෂක පරීක්ෂාවන් අවසානයේ එදිනම ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් හොකයිඩා ගුවන් තොටුපළේ ක්‍රියාකරු වන හොයිකන්ඩෝ ගුවන් තොටුපළ සඳුදා නිවේදනය කළේ ඉරිදා වෙළඳ සැල් සේවකයෙකු විසින් අතුරුදන් වූ කතුර සොයාගත් බවයි. කතුරු නැති වූ කතුරට සමාන බව තහවුරු කරන තෙක් ඔවුන් මෙම නිවේදනය නිකුත් කිරීම නතර කර තිබූ බවද පැහැදිලි කර තිබුණා. අවලංගු කිරීම සහ ප්‍රමාදයන් හේතුවෙන් පීඩාවට පත් බොහෝ සංචාරකින් ජපානයේ වාර්ෂික නිවාඩුව හේතුවෙන් නිවෙස් බලා පියාසර කරමින් සිටි අය බව තමයි වාර්තා වන්නේ. මේ පැහැර ගැනීමක් හෝ ත්‍රස්තවාදයට සම්බන්ධ සිදුවීමක් නොවන බව තමයි මේ වනවිට වාර්තා කර තිබෙන්නේ.